சீன இல்லுமேன் பாஸ் ஸ்ரீலங்காவில் ரிலவ் உண்டு அமெரிக்காவா தாத்தவானோ கீழ சீனே விசின் ஸ்ரீலங்காவில் ரிலவ் உள்ளபாக நிமே சூதானமாக பவத்தின பாவட்ட துறத்துரு தினகத்தேன் பாஸ் அமெரிக்காவது மிரட்டின் ரிலவ் உள்ளபாக நிமடி இல்லும் கல்லத்தி வினோ கீழ கியனோ நமத்து அமெரிக்காவோட அவசிய ரிலவும் சங்கியா கொத்தேக் கீழ தாம தனம் தில நேத்தி பாவ கிருஷிகர்ம அமாத்தியம் அஹிந்த அமரவீர மகதா சதான் கண்ணுவா මේ සම්බන්ධව මං හිතන්නේ අපි පොදු මතයක් ඔබට ඉදිරිපත් කළා රටේ මහ ජනතාවගේ මතය මොකද කොළඹ ඉඳලා පරිසර වේදියෝ හරි පරිසර සංවිධාන හරි අවුරුදු ගාණක් තිස්සේ කිව්වා මේ රිලවුන්ට මේ සතුන්ට යම් කිසි ක්‍රමවේදයක් ගහන පාලනය සඳහා හදන්න කියලා අපිට විරුද්ධවන්න පුළුවන් කියන්න පුළුවන් නමුත් ඒකට සුදුසුකම් ලත් අය ඉන්න කට්ටිය කියන්න ඕන එමු නැත්තම් කොහෙන් හරි මොකක් හරි එන්ජියෝ එකක් අටවගෙන කෑගවුවා කියලා වැඩක් වෙන්නේ නැහැ එහෙනම් ගහන පාලනය කරන්න නිසි ක්‍රමවේදයක් කීම තමයි අපේ ක්‍රමවේදයේ බවට පත් වෙන්නට ඕන ඒක ගැන දන්න කට්ටිය කියන්න ඕන නමුත් ඒ සඳහා රජය මාට්ටමින් වැඩපිළිවෙලක් තියෙනවද කියන කහනකොට ගම්මාන පිටින් සමහරු රිලවුන් තර්ජනයේ හින්දා කන්න භෝගයක් වවා ගන්න බැරුව ඉන්නවා කියන එකට ප්‍රවෘත්ති අපි ඕන තරම් වාර්තා කරලා තිනවා සාධක තියෙනවා ඉතින් එහෙම වෙන වෙලාවෙ මේ රව් ටික ඔක්කොම චීනට යන්න කියන්න ඕනෙත් නැහැ. හැබැයි එහෙනම් අපි විසින් මේ ගහන පාලනයක් සිදු කරන්න වෙනවා. එය කොහොමද කරන්නේ? එතකොට සතුන්ටත් හිංසාවක් නැතුව කරනවා නම් මෙවැනි ක්‍රමවේදයක් ගැන කතා කරන වෙලාවක තමයි පළමුව චීනට රිලවුන් ලක්ෂයක් ලබා දීමට අදාළ ක්‍රමවේදය සකසන්න විද්වත් කමිටුවක් පත් කරන්න කැබිනට් පත්‍රිකාවක් කඩමින් කැබිනට් මණ්ඩලෙ ඉදිරිපත් කරනවා කියලා කියන්නේ. එතකොට මෙරට රිලවුන් ලක්ෂ 30කට වැඩි සංඛ්‍යාවක් ජීවත් වෙනවා රිලා ගහනේ එන්න එන වැඩිවීම නිසා වගාහානි සිදුවනවා රිලවුන්ට වද හිංසා පැමිණි දිවහ මරා දැමීමේදී චීනයේ තුන්වැනි පාර්ශ්වයක් ලෙස යොදා ගැනීමට මෙරට බලධාරීන්ගේ අදහසක් පවතිනවාද කියලා සැකයක් මතුවනවා කියලා පරිසර සංවිධාන නිවේදනයක් ටිකුත් කළා කියනවා ඉතින් ඔහොම තියෙන වෙලාවේ තමයි රිලවුන්ගේ තිබෙන මානව ගුණාංග ආදී කරුණ නිසා ඇමරිකා එක්සත් ජනපදයේ සහ යුරෝපයේ වෛද්‍ය පරීක්ෂණ කඩු සඳහා මේ සතුන්ට විශාල ඉල්ලුමක් තියෙනවා කියලා කියන්නේ ඉතින් මෙම සතුන් සත්වෝද්‍යානවලට විකිණීමේ ලැබෙන ආදායමට වඩා බෙහෙවින් ආදායමක් ලැබේවි පරිසර සංවිධාන කියනවා තවත් එමගින් සිදුවන්නේ වසා දැමූ කූඩුවල සතුන් ගිතිරි කාලයේ ඉදීමට කියලා එහෙම සඳහන් කරලා තිබෙනවා එදින් මෙය තහවුරු කිරීමට දීප්ත ව්‍යාප්ත සංගඩනයක් කළා නැහැ කියලා තමයි තවත් පිරිසක් කියන්නේ ඉතින් කොහොම හරි මේ අරුණ පුවත්පතේ සිරස්තලයේ තමයි අද දවසේ වාර්තා කරලා තියෙන්නේ කොහොම හරි මේකේ බලාපොරොත්තු වෙන්නේ ඉතින් මේක රිලවුන්ට ගිහිලි වෙලා අන්දා කරන වැඩසටහන් කිරීමත් පහසු නැහැ එතකොට එක එක කණ්ඩායමෙන් කණ්ඩායමට ඉන්න රිලවුන් වර්ග ප්‍රභේද විශේෂ බවත් පරිසර වේදීන් සදහන් කරනවා. එතකොට ඔවුන් හැදිලා තියෙන්නේ එම පරිසර තත්වයන් එක වෙනස් තත්වයන් එක. ඉතින් ඒ අනුව සතෙක්ගෙන් සතෙක් වෙන් කරනවා නම් ඒ කුමන සතාද වෙන් කරන්නේ? නැත්නම් ගාහන පාලනය සඳහා වඩාත් වැදගත් වන්නේ රිලවුන්ගේ කාන්තා පාර්ශ්වය වෙන් කිරීමද පිරිමි පාර්ශ්වය වෙන් කිරීමද? ඉතින් එවැනි විසඳුම් මං හිතන්නේ මේ කමිටුවට අවිල පරිසර සංවිධාන ලබා දීම තමයි කරන්න ඕන කරලා පැහැදිලි මතයක් එක්ක එතනදී බුද්ධිමතුන් සියලු දෙනාට එකතු වෙලා තීරණයක් ගන්න පුළුවන් වෙනවා කළ යුතුද නැද්ද රටට හොඳද නැද්ද සතුන්ට හොඳද නැද්ද කියන එක.